Olha, gente. Oi, අශේන් මහත්තයා කරපු කියපු සැකකටයුතු තව මොනවා හරි දියක් තියෙනවා නම් ගජේන්ද්‍ර මට කියන්න ඕන. මේ මොනවා හරි අස එහෙම දියක් දැනගත්ත හැටිය මං ටක් ගාලා ඇවිල්ලා සර් රපොත්තු කරන්න. ඔය අහුවෙච්ච හොරකම් ගැනත් මං කලින් දැනගෙන හිටියේ. ඉතින් ඇයි මට නොකිව්වේ? ඇත්තටම සර් මගේ නොදැනුවත්කමට මම හිතුවේ ඒ දේවල් වලට සර්ු සම්බන්ධයි කියලා. මේවා ඉතින් මේ අපේ දේවල් නේ ගජේන්ද්‍ර. වෙලාවකට මට එහෙමත් හිතුණා සර්. ඒ සර්ුයි අසේන් මහත්තයා හිටපු තාලෙට මම හිතුවේ මේ දේවල් කියන එක ඊතරම් හොඳ නැහැයි කියලා සර්. තමුසේ කතාව මට කිව්වට නම් කමක් නැහැ. හැබැයි වෙන කාටවත් එහෙම කියන්න යන්න එපා. බැරි වෙලාවත් ඔය කතාවය අපේ මාමා දැනගත්තොත් තමුසේ රස්සාවක් නැති වෙලයි. නෑ සර්. හරි. එහෙනම් අපි පස්සේ කතා කරමු. හොඳයි සර්. දම්මික ආමචන් අපේ මාමයි නැන්දා ඉස්සරහා උඹ නයි නටන උඹට සෑහෙන මහන්සි පාටයි. මාලිගාව එතනටවත් නේද මම මෙහෙම සපන්. ඈ ඉතින් උඹට ඉරිසියද? අවංකව ඉරිසිය කරන්න දෙයක් නැහැ. බය නැතුව හිටපන්. අපේ මාමයි නැන්දා ඉස්සරහා උඹ මේ පෙන්වන තරංග වල හැටියට මේ වගේ රූම්ස් 10ක් විතර උඹට හෙට අනිද්ද ම හම්බෙයි. හම්බ වේද? උන් හිටි තැනු නැති වේද කියලා මම මේ කල්පනා කරා. ෂා. අර උතන්නේ. ආමි. මම ආපහු වැදගත් කාරණාවක් කියන්න. මොකද්ද? සමීප උපර වසන්තගේ නංගි. ඉතින් මල නැද වෙන්න යන්නේ. මොනවද බං කියන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. ආමන්ත දිසාසේකරයි පබා කුමාර විජේමාන්නයි අතිනත ගණ්ඩා යන්නේ. මොකක්? මම ওই පළවිලව දැනගෙන ගක් කරන්නේ. ඒවත් මම උඹට කිව්වේ නැත්තේ. උඹද රතින්නේ බිම්බුම්බ කරගන්න ඕනේ. බල නොකියුවට ධම්මික ඔය ගැන පොඩි සැකයක් මගේ ඔළුවෙත් නිකන් සෙල්ලම් කළා. දැන් හැබැයි වැඩේ තියෙන්නේ මේ ගැන අපේ මාමයි නැන්දායි දැනගත්තයින් පස්සේ උන් හිටි දැන් අහිමි වෙන්නේ පබාට විතරක් නෙමෙයි අනිවාර්යෙන් මාමන්තයාටත් සිය රට හැර යන්න වෙනවා. මහ දින්නම ගාවේ මට කේස් එක කිව්වේ නෑ. ඒ කියන්නේ මේ දැන් ගින්න පැතිරලා ගිහින්ද? කිසිම ගින්න ග්‍රීෂ්මයක් නැතුව වැඩේ කරනවා. මට මේ උඹ කියන දේ තේරෙන්නේ නෑ ධම්මික. මා ජෝඩු හිටන් ඉන්නේ බබා කුමාර විජේමාන්න කියලා කියන්නේ නඩුකාරයෙක්ගේ දුවෙක් කියලා. නඩුකාරයෙක්ගේ දුවෙක්? හරි හරි හරි. ඉති. ඉතින් කෙල්ලගේ වගතුක හොයන්න බාර දීලා තියෙන්නේ මට. නෑ. ඉතින් මොකද මේ ලතැවිවි ඉන්නේ? ගලවල දාමුක කෙල්ලගේ වෙස් මූණ. මේ කොහොමද නිකන් මේ
දැනුගත් වැදගත් ධනවත් දිසාසේකර යුවලගේ දෙටුපුත් ආමන්ත දිසාසේකර සමිගිපුර වසන්තගේ නංගි පබා සමග අතිනත ගන්නවා කිව්වා. කොහමද? ආ? ඔබට බොරුවද කිව්වේ? ඇත්ත. එහෙනම් ඔහොම බලන් ඉන්නේ? මම කල්පනා කරේ උඹ ඇඟි හැටියට මොලේ තිබුණා නෑ උඹට වැලේ වැල් නැති වෙන්නේ නේද කියලා. ඇයි මේක වැලක් නෙමෙයිද? මේක වැලක් නෙවෙයි. මේක වැලක්. උඹ දන්නේ මේ වැලේ ಇಲ್ಲ ගොඩේන්න නෙමෙයි. ඒකෙන් එල්ලලා මැරෙන්න. ආමන්ත්‍රණය කර පේලි ගෙදර කෙල්ලගේ ලව් එකට පුළුවන් තරම් මුලන් ගහලා එක ලව් ගින්නක් කරන්න ඕන. තේරුණාද? මොන ක්‍රමයකින් හරි ඒ කෙල්ල ආමන්ත්‍රණය කරේ ගහනවා. ඊට පස්සේ මහ දෙන්න කොල්ලා එළියට දානවා අපි දෙන්න ගොඩ. හහ්. ඊට පස්සේ ඉතින් ලව් එකේ ලව් කරලා දාමු. එද බදන්නේ පළවෙනි පන්තියේ වාඩි වෙලා පයි හිසතට ලියන්නේ. අඬ හිතා මම නේද කාර සතුටක් දැනෙන නිසා හරියට රටක් රාජ්‍යයක් පහළ වුණා වගේ සර්. ඉතින් ගන්නේ පර්චස් 15 වෙනවක් ළමයෝ. තමන්ගේ හීන හැබෑ වෙනවා නම් ගෑනියෙකුට මේ බිම්මංගල අධිරාජ්‍යයක්ලු. සමගිපුර මගේ පේලිගේ මට දිව්‍ය විමානයක් කරන්න පුළුවන්. ඒ වයහේ ඉන්න හිතාදාගත්තත් සර්. ඒ වගේ මාව මට මේ අරන් දෙන ඉඩකඩම් හදන ගෙවල් දොරවල් එක රැයකින් අමුසොහොනක් වෙන්න පුළුවන් සර්. ඒ ඔයා මාව දාලා කියන්නේ. ඔයාට වගේ ලස්සනට ආදරය කරන්න කියලා දෙන්න නම් මට තේරෙන්නේ නැහැ. ඒ වුණාට මම දැන් එක දෙයක් සාතික ගන්න. මම දැන් ජීවිතය ගැන දකින්නේ වාගේ මේ ඇස්තකේ. ඉතින් හරියන් බ්ලොක් එකක් හම්බුණාද? සර් හරි ඉඩන් තෝරද්දී සතරම් බඩු ගනිද්දී නුවලට තැන දෙන එක මහත් වෙලාගේ සරේ සෞකයට හොඳයි කියනවනේ.
ඉතින් මොකක්ද බ්ලොක් නම්බර් එක? 22 වෙලෙන් උඩ කැල්ල. ආ. අලුත් බැඳපු ජෝඩුවකට මරු. එහෙනම් ඒ කැල්ල දෙන්න වෙන්නේ වෙන කට්ටියකට. ඒ කියන්නේ සේල තමයි අන්මැරිලි. ඔව්. කාලේ හිටියත් බඳිනවනේ සර්. ඔන්නේ අරන්දාම්. මේ දැන් අපි කොහොමද පේමන්ට් කරන්න ඕනේ? ඉඩම වෙන් කරගන්න. මෙහෙට 20ක් බැඳලා ඉතුරු ගණතුන සේරම කරන්නේ හෙඩ් ඔෆිස් එකේ. මොකද සර් නම කිව්වේ? බබා කුමාරි විජේමාන. එමන සර් මේ නමින් තමයි සේරම ගණඳුර කරන්නේ. ඔප්පලිවීම පවා. ඔව්. එහෙනම් සර් මගේ නමින් හරියන්නේ නැහැ නේ සර්? ඇයි? ඔහට ගන්න ඉඩමට මගේ නමට ડોකියුමන්ට්ස් හදලා හරියන්නේ නැහැ නේ. ඔක්කොම ડોකියුමන්ට්ස් එකේ නමට හදන්න. මිස්ගේ ID එකක් තියෙන ඒ නමින්නේ. සර් බෙන්ගලෝන් එකට එනවද? නෑ. ඕනෙන්නේ නෑ. ආ දැන්. දැන් ඉතින් පස්සෙන් තමයි යන්නේ පොඩ්ඩක් මාව කන්ට්‍රෝල් නැතුව ගියා. මේ අමාරු පොරක් මේ. මැඩ මැඩ. ඉඳලා තෝ ගෝලුව. මාමේ මාම බොමිඩිය බලාගෙන ගහන්නේ කල්කටාවටනේ. හරි හරි දිම්බලා ඉපදෙනකොටම ජිල් බෝල අතින් අරන් ආපු වෙන්නේ බං. මං එහෙමද? ආ බගපන්. කොහෙද ඉස්සරහට යන්නේ? ආ දබ. හරි. පුළුවන් නම් ගහපන් අර නිලාට, ඔබ චන්දියන ගහපාරකට. හරි. හලේ. ආ, ඔය වැදුනේ ඩක්කේදම. මූ ගැහුවනේ අකු. ආ. ඔය නෝ. ඔඩේට. මම. මෙල්ල සල්ලි. ඔයද. අවුරුදු දත දාන්න එපා. රයිට්. ඔන්න ඔබට 3යි. බට දෙකයි රයිට් බට දුනයි මේ ඔක්කොම මට ආ එහෙම කොහොමද කියන්නේ මේක බිම්කුලි අයියෝ උඹලගේ සාමාන්‍ය දැනීම නම් නිල්නේ බං ගෙයක් කුලියට ගත්තාම මොකද්ද ගන්නෙ ගෙවල් කුලි බිමක් ගත්තාම මොකද්ද ගන්නෙ බිම්කුලි එතකොට මම ජිල් බෝල ගහන්නේ නිකන්ද දෙන්න බලපො ඔළුව හිල් වෙන්න නිකන් වෙන්නේ කොහොමද මගේ කොටස තමයි බිම් බිම් කොලිය එහෙනම් අපි පාරේ ගහමු ඒ පොඩකොමිදා බලට පාරේ ගෑවුවොත් බලට ගෙවන්න වෙන්නේ මොකද්ද මංකුලි මොකද්ද මම මංකුලි කියන්නේ මංකුලි කියන්නේ බං මහා මාර්ගයේ ජිල් බෝල යනවට නගර සභාවෙන් අය කරන මුදල අන්න එතකොට උඹලට දෙන්න වෙයි මංකුලි ප්‍රශ්නයක් නෑ බලයන් මේ මම කීයක් ගියත් ස්වර්ණ ක්ලකඩේට ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එකක් දීලා මාට්ටු කරන නගර සභාවට උඹලා මහා මාර්ගයේ ජිල් බෝල ගහනවා කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? එතකොට කුණු ලොරිය ඇවිල්ලා උඹලා ඔක්කොම පටවගෙන යයි කුණු මෝලට. එතකොට මොකද වෙන්නේ? ජිල් බෝලත් නැහැ, ලෑල්ලත් නැහැ, සල්ලිත් නැහැ, උඹලගේ අම්මලාට උඹලත් නැහැ. බල බල ප්‍රශ්නක් නැහැ. උඹලා නෝන අර බල. බල. Thank you.
මගේ මුළු ජීවිතයම ගෙවෙන සමගිපුර ඉඳ හිටවත් යන්න එන ගමක් රටක් නැති හින්දා මං හැමදාමත් එක්ක කටහොර පරිසරයේ සර් ජීවිතය ගැන තේරෙන තේරෙන්න මට ඔය පරිසරය නිරස වුණා සර් මට හැමදාම ඕන උනේ මගේම කියලා ගෙදරක නිදහසේ ලස්සන ජීවිතයක් විදිහකට එහින් හැබැයි නරක්ස ජීවිතය කියන්නේ හිනවල නෙමෙයි බබා බලාපොරොත්තු වලට ප්‍රාර්ථනා වලට ඔයද මාව ගිවල් ගාව දාලා යනවද නැත්නම් ටිකක් වෙලා ඉන්නවද අම්මට යා සනීප වෙනකන්වත් මං වෙලපා ගෙදර යන්න ඕනේ බබා පවුනේ මම මෙතනින් drop කරා. හයි. දවසින් මගේ හිතට සතුටක් දැනනහම අම්මේ පෙල් ගෙවලස්සින් ඌවන්ගෙන් හතේ දා අම්මර විස්තරේ කියනවා මට අදත් ඒ වගේ දවසක් සර් හැඩ හතේ අපි පන්ති වගේ මගේ හිත හරිම සැහැල්ලුයි මමට ආදරේ සර් හරියට පිස්සෙක් වගේ පතා මෙවැනි අලුත් ටෙලිනාට්‍ය හා වීඩියෝ නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර රම්සලු ඔඩියෝ ඇන්ඩ් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්ම වීඩියෝ මුලින්ම දැකගන්න මෙහි ඇති කුඩා සීනුව ක්ලික් කරන්න.